කාරණේ සම්බන්ධයෙන් ඇත්තටම දැන් ආර්ථික පැත්ත අපි කතා කරලා බලපුවාම රටක් හැටියට ගත්තාම ලංකාවෙන් බිලියන 40ක් වර්ෂයකට කිරිපිටි සඳහා ලංකාවෙන් පිටතට යනවා. මේක අපි තේරෙන විදිහට කියනවා නම් දිනකට මිලියන 130ක් ලංකාවෙන් පිටරටට යනවා. මේක විවිධ විදිහට විග්‍රහ කළා තිබා මට තේරෙන විදිහට දිනපතා එක MRI ස්කෑන් එක ගානේ ලංකාවට ගන්න පුළුවන්. ඒක තමයි අපිට තේරෙන්නේ අපි ගණන්ම කියලා හිතන දේ සෞඛ්‍ය අමාත්‍යාංශේ. ඒක තමයි ලංකාවට තියෙන බලපෑම. අනිත් එක තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුළු රටටම මිලදී ගන්න ඖෂධ සහ අනිකුත් අපි කන්සියුමබල්ස් කියන උපකරණ කැටීට වාගේ වට යන වියදම වාගේ දෙතුන් ගුණයක් මේක සඳහා වියදම් වෙනවා. ඒක නිසා අනිත් පැත්තට මේකේ තියෙන ගුණාත්මක භාවය මේකේ තියෙන වාසිය එච්චරකට සැසඳෙනවද කියන කාරණේ අපිට මතු වෙනවා. ඒ කියන්නේ කිරිපිටි වලින් අපිට ලොකු ඵලදායිතාවයක් අපිට ලොකු ප්‍රයෝජනයක් හම්බ වෙනවනේ මේ මුදල් වේදන් කරාට කමක් නැහැ. නමුත් අපි එතනත් අපිට වැරදිලා කියන ආකල්පේ ඉඳලා තමයි මේ කතා කරන දියර කිරි තිබ්බ එක අපි නැති කරගෙන තියෙනවා. ඔබතුමා කිව්වා වගේ විවිධත්වයක් යටතේ කිරි ප්‍රයෝජන තිබිලා අනික ඒක තර්ජනයක් සෞඛ්‍යයට හෝ රටට හෝ ප්‍රයෝජනයක් මිසක් තර්ජනයක් නොවිච්ච අතීතයක් තිබිලා ඒකේ තාක්ෂණයත් රටේ තිබිලා මේ අපි අවුල් කරගෙන ඉන්නවා කියන කාරණයට මතු වෙනවා. දැන් ගෘහ ආර්ථිකයට මේක බලපෑම අපි කල්පනා කරලා බැලුවොත් එහෙම අද අපි මහ බැංකුවේ වාර්තා බැලුවොත් එහෙම ගෘහ ආර්ථිකයේ ආහාරවලට ඒ කියන්නේ වේදංක ඒ කියන්නේ අපි හාල් වලට වේදංක කරාට පස්සේ දෙවෙනි පෙළට වාගේ කිරිපිටි කියන්නේ කිරිපිටි නැතුව බෑ වාගේ අත්‍යවශ්‍යයි වාගේ වෙලා තියෙනවා. දැන් මේ විද්වත් සභාවම කිව්වා අපි විතරයි සත්ව කොට්ටාසයක් කරේට දිගින් දිගටම කිරි බොන්නේ කියලා. එතන කිරිවල අවශ්‍යතාවය ගැන ඒ විදිහට සාපේක්ෂව බලන්න ඕනේ කාලයකට ඇවිල්ලා තියෙනවා. එතනදී තව කරුණු කීපයක්. එකක් තමයි අපිට චෝදනාවක් කිල් දුනා අර පෞල් සෞඛ්‍ය මහත්මියගෙන්. එතුමිය ඒකේ අදහස් කරේ මම හිතන්නේ බරපතල චෝදනාවකට වඩා මේකේ තියෙන කාරණිය මතු කිරීම. මේකෙදී දැන් වෛද්‍යවරු අතින් අර කියන කිරි පිටි වර්ග ප්‍රවර්ධනය වෙනවද කියන එක සම්බන්ධයෙන් කිවේතු කාරණා කීපයක් තියෙනවා. මේක ඇත්තටම වෛද්‍යවරු විතරක් නෙමෙයි. සමහර සමාජ සේවකයෙකුට කිරිපිටි පැකට් එකක් දීලා මේක කාටරි දෙන්න කියනවා. දේශපාලඥයෙකුට මේක කරලා දෙන්න කියනවා. අද මාධ්‍ය කිරිපිටි ව්‍යාපාරයට අහුවෙලා තියෙනවා. මං හිතන්නේ ඒකයි මං කියේ පසුවී හෝ මේ වැඩසටහන කියන කාරණේ සමහරු මතු කරන්නේ තේරමක් ඇතුව. ඊළඟට අපි උනත් මේකට සම්බන්ධ වීම පසුවී කියන චෝදනාව අපිට එල්ල වෙලා තියෙනවා. ඒ වගේම සමහර සෙලිබ්‍රිටීස් ඒ කියන්නේ ක්‍රීඩකයෝ වගේ කට්ටිය පාවිච්චි කරලා විවිධ මතවාද ගොඩනගලා තිනවා. දැන් ඇත්තටම මේ ඔස්ටියෝපොරොසිස් කියන වෛද්‍ය මුලුව ඉදිරිපත් කරලා තියෙනවා මේ කැල්සියම් පිළිබඳ ගෙනියන මතවාදය ගැන එයාගේ විරෝධත්වය. ඒ වගේම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ ගැන මීට කලින් මතු කරා මේවා මෙච්චර දුරකට මාධ්‍ය අවධානයට නොපැමිණීම නිසා තමයි මේක ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ප්‍රවර්ධනය සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීම් පළ කිරීම විතරක් නෙමෙයි ප්‍රවර්ධනයට දැනුමක් ඇතුව හෝ නැතුව අර සමාජයේ පිළිගත හැකි පිරිස් පාවිච්චි කිරීම කාලාන්තරයක් තිස්සේ සිද්ධ වුණා. මම හිතන්නේ එතෙන්ට අපි තිතක් තිබිය යුතුයි. අපි ඒ සඳහා අවශ්‍ය කරන නීති රාමුව සහ අනිකුත් චර්යා ධර්ම රාමුව සියලු දෙනාටම සැලසීමේ අවශ්‍යතාවය අපි පැහැදිලිවම මේ දස යෝජනාවක් හැටියට අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කරන මේක රජයට ඉදිරිපත් කරන මේ කැබිනට් පත්‍රිකාවක් හැටියට ඉදිරිපත් කරන කියලා ඒක අපි පැහැදිලිවම කියලා තියෙනවා. ඊළඟට මම තව කාරණයක් කියන්න මම ස්නායු වෛද්‍යවරයෙක්ින්ද මේ කිරි මොලේට හොඳයි කියලා ඇවිල්ලා තියෙනවා. මොකද මොලේ වඩව ගන්න තමයි අපේ දෙමව්පියෝ ගොඩක් දඟලන්නේ. ඒකින්ද මොලේ පාවිච්චි කරන්න පටන් අරන් තිනවා කිරි පිටි ප්‍රවර්ධනයේ. දැන් මේක ගැන පැහැදිලිවම කියන්න ඕනේ කාරණයක් තමයි. දැන් ඔබ ඉස්සෙල්ලා කිව්වා අර මුරුංගාය එක අරගෙන ලොකු සෙල්ලමක් දානවා කියලා දරුවා. දතුත් මදිනවා කියලා කිව්වා. ඒක තමයි අර දැන් කිරිවල විතරක් නෙමෙයි ඝන ආහාර ගන්න පටන් ගත්තාම මාස 6න් පස්සේ දරුවට ලැබෙන වාසිය පෝෂණ ගුණයම නෙමෙයි. දරුවා මේක හපනවා. මේ පේශිය වැඩෙනවා. කතා කිරීමේ ශක්තිය දියුණු වෙනවා. දරුවගේ එක මොලේ වැඩෙනවා. අනිත් එක මේ කිරි මේ ආහාර ඒ විදිහට හපලා කනවා කියන එක ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්. දැන් මම සහභාගීලා තිනවා සමහර සායනවලට ගිලීම පිළිබඳ සායන. ගිලීම කියන්නේ ලොකු සංකීර්ණ කටයුත්තක්. ඉතින් මේ මොකොත් නෑ අර කිරි බෝතලේ උගුරට තිබ්බ ගුඩුගුඩු ගල බිව්වා. අර ඔක්කොම සංකීර්ණ ක්‍රියාවලිය අත්හදා බැලීම සඳහා දරුවට තිබ්බ. ඊළඟට කෑම පිඟාන ගැන මං හිතන්නේ මේ රේණුකා ජයසිරි මහත්මිය කිව්වා මේක අනලා කවනෝ. මං සාමාන්‍යයෙන් දෙමව්පියන්ට කියන දෙයක් තමයි වැඩිහිටියෙකුට අනපු කෑම එකක් කන්න පුළුවන්ද? කවුරුරි අනලා අනලා කන්න දුන්නොත් කෑ හැකිද? අපිරියයිනේ. ඉතින් මේ දරුවට ඒ කෑම එක නිකවන්නේ.
ඒක නිසා මේ අප්පිරියාවෙන් දරුවා මුදවා ගන්න ඕනේ දරුවටත් පුළුවන් වෙන්න ඕනේ අර කෑම පිඟාන දිගේ ගිහිල්ලා ඒ ගැන විග්‍රහයක් කරලා මොලේ වෙහෙසවලා හොඳ දේ කැමති දේ අකමැති දේ තෝරාගෙන කෑම ඒක තමයි මොලේ වර්ධනය කරන්න තියෙන ලොකුම උත්තේජනය. ඉතින් ඒක සම්පූර්ණයෙන් අහෝසි කරලා අර කී වගේ ගේ වටේ යවි දෙවිද මේක කැවීම තුලින් මේ සම්පූර්ණ අවස්ථාව නැති කරන. අනිත් එක ලංකාවේ අපි කිව්වොත් එහෙම පැපොල් කන විදියට කන්න බෑ රඹුටන්. රඹුටන් කන විදියට කන්න බෑ වෙරළු. හැම එකක්ම විවිධ අලුත් ඒ විදිහට නෙමෙයි නෙල්ලි නෙල්ලි කනකොට තිත්තයි පස්සේ රසයි. ඉතින් මේ විදිහට විවිධත්වයක් අපිට දීලා දරුවට ඒක ගන්න කඩෙන් සෙල්ලම් බඩු ගන්නවා වෙනුවට දරුවට ස්වභාවයෙන්ම දෙන්න පුළුවන් මේ ආදර්ශයේ මේ හැකියාව අපි සම්පූර්ණයෙන් බැහැර කරනවා. මේක ලොකු අපරාධයක්. අනිත් පැත්ත මම කතා කරන්න අවශ්‍යයි වසවිස ගැන. වසවිස නැති ආහාර තියෙන හොඳම ආහාරය තමයි මව්කිරි. වසවිස දාන්න බෑ. ඒක නිසා මව්කිරි දුන්නා නම් වසවිස අවදානම සම්පූර්ණයෙන්ම බැහැර කරන්නට පුළුවන්. අනිත් එක තමයි ආහාර තෝරා ගැනීමෙදිත් මේ වසවිස ගැන අපි කල්පනා කරන්න ඕනේ යුගයේ පැහැදිලිවම ඇවිල්ලා තියෙනවා. මේ ගැන සංවේදී කාරණයක් කියන්න අවශ්‍යයි. මේ ලංකාවේ NCD එහෙම නැත්නම් බෝ නොවන රෝගවල වැඩිවීම ගැන පැහැදිලිව මතක් කරලා දෙන්න අවශ්‍යයි. අපි මීට අවුරුදු 10කට කලින් වෛද්‍ය ශිෂ්‍ය හැටියට ඉන්න කාලේ අපි දැකලා නැහැ දියවැඩියාවෙන් පෙළෙන දරුවෝ. අද දියවැඩියා ප්‍රවණතාවය 11%ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉන්සියුලින් ඉන්ටොලරන්ස් එක 11%. මේක 20-30 වෙනකන් ද අපි ඉන්නේ. ඉස්සරහට දරුවා ඉස්කෝලේ බෑග් එක නොගිනියත් අර ඉන්සියුලින් එක අරන් තමයි ඉස්කෝලේ යන්න වෙන්නේ. එදා වෙනකන් ද අපි ඉන්නේ. පිළිකා විශේෂයෙන්ම විශාල වශයෙන් වැඩි වෙනවා. ඊළඟට අපි ගත්තාම වග්වඩ රෝගෙන් දවසකට 4 දිනක් මිය යනවා. දැන් හැමෝම කතා කරන මේක වසවිස හිඳයි කියලා. එතකොට මේකට දෙන හැමෝම පිළිගන්න එක තර්කයක් තියෙනවා. ඒ තමයි මේක සිද්ධ වෙන්නේ එපිජෙනටික්ස් වලින් කියලා. හොඳ වචනයක් ඒක. එපිජෙනටික් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ, වෛද්‍යවරුන්ට තේරෙන දෙයක්. මොකද්ද මේ එපිජෙනටික්ස් කියන්නේ? ජාන පරිසරයත් එක්ක සම්බන්ධ වෙලා ඇති වෙන යම්කිසි සංකීර්ණ ක්‍රියාවලියක්. මේ සංකූලතාවය. එහෙමනම් ජාන වෙනස් කරන්න අවුරුදු 10කදී මෙච්චර වේගෙන් කරන්න පුළුවන් එකම දේ යම්කිසි ජාන වෙනස් කරන්න බලපාන වසවිසක්. ඒක නිසා ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ අපේ අවධානය මීට වඩා දැඩි වශයෙන් අවශ්‍යයි. කාබයිඩ් ගහන එක සාමාන්‍ය දෙයක් කියලා දැන් අර මහත්මයා කිව්වා කෙසෙල් හොඳයි කියලා මහාචාර්යතුමා කියනකොට කෙසෙල් තමයි භයානකම කියලා කියනවා. ඉතින් මේකෙන් මුදවා ගන්න පුළුවන් අපේ පැහැදිලිවම අපි ආහාර සුරක්ෂිතතාවයට යන්න ඕනේ. බෙලිවාගේ දේවල් ගැන අපි කතා කරෙත් නැහැ. ඒක නිසා අපි ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට තනියෙන් කරන්න බෑ. දැන් මේ ITI ආයතනයේ තමයි DCD එක අපිට හොයලා දුන්නේ. එහෙමනම් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට කියලා තියෙනවා ඒ කියන රසායනාගාර පහසුකම් අනිකුත් තියෙන සහෝදර අමාත්‍යාංශ සමග එකතු වෙලා එක ජනතාවක් හැටියට වැඩ කිරීම සඳහා අවශ්‍යතාව. ඊළඟට පෝෂණ වේදය ගැන දන්න විශේෂඥ වෛද්‍ය රටුම් බිහි කිරීම. වසවිස ගැන දන්න විශේෂඥ වෛද්‍යවරුන් රටේ බිහි කර ගැනීම ඉතාමත්ම වැදගත්. දැනට 17 දෙනෙක් ඉන්නවා පුහුණුව ලැබලා. එයා ඉන්නේ තැන් තැන්වල. අපි කියව එයා එකතු කරලා ඒ පුහුණුව සඳහා යොමු කරන්නට ඒ කියලා. ඊළඟට අපිට පුළුවන් මොනවද දැන් ඔබ කිව්වා ඉදිරිය ගැන බලලා එපැයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න. කණ්ඩ ඕනේ මොනවද? ඊළඟට ක්‍රීඩා මාත්‍යංශ වෙබ් අඩවියට පුළුවන් කියන්න මොනවද පාවිච්චි කරන්න සුදුසු දේවල් කියලා. මොනවද සුසන්තිකා කෑවේ කියලා කියන එක. මෙහෙම කියලා අපි ධනාත්මක යන එක හොඳයි. කාටවත් බැනලිවල්ලා මේ කිරිපිටි සමාගම් එක එල්ලිලා මේ ලොකු ගෝරියකට පැටලිනවට වඩා අපිට හොඳයි. අපි හරි දේ කියලා දෙන්න පුළුවන් නම් මම එකක් කියනවා. ලංකාවේ මහ ජනතාවම අගය කරන ප්‍රධාන කාරණයක් තියෙනවා. ඒ තමයි කියන දේ අහනවා. මේ වැඩසටහන හින්දා මුරුංගා කන්න කට්ටියක් පෙළඹේ. ඒක නිසා මේක ඉබාගාත යන්නේ මේක ගැන දැරුම් තේරුම් තියෙන කට්ටිය ඒ කාර්යභාරය හරියට කරන්නේ නැහැ කියන විශ්වාසය තමයි මගේ තියෙන. ඒකින්ද වැරද්ද අපි බාර අරගෙන අපි හදන්න ඉදිරිපත් වෙන එක තමයි. ඒකින්ද ඔබතුමත් මේ ගත්ත කාර්යභාරය මාධ්‍යවලට වගකීමක් තියෙනවා, වෛද්‍යවරුන්ට වගකීමක් තියෙනවා, මේ වගේ ඉදිරියට ආපු අයට වගකීමක් තියෙනවා, මහාචාර්යවරුන්ට වගකීමක් තියෙනවා, අමාත්‍යංශවලට වගකීමක් තියෙනවා. අපි අපේ වගකීම ඉෂ්ට කරා නම් මම හිතන්නේ ඉතින් ඒවා ඉබේම පෙළ ගැහේ කියලා තමයි මට කියන්න තියෙන්නේ.